ஹாய் போவர் மேவர் வாய்ஸ் யூடியூப் நாளிக்காவே நம்ம சாதனையும் பிரிக்கணும் லபனோம் மேவர் வாய்ஸ் யூடியூப் நாளிக்காவே அப்ப உற்சாக கரන්නේ லங்காவே ක්‍රියාත්මක වන ප්‍රධාන සමාජ ආරක්ෂණ අරමුදල් දෙකක් වෙන සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල ක්‍රියාත්මක වන්න කෙසේද ඒයින් ප්‍රතිලාභ ලබා ගන්න කෙසේද පිළිබඳ ඔබට පැහැදිලි කර දීමට ලංකාවේ පෞද්ගලික අංශයේ සේවකයන් සහ විශ්‍රාමයක් නොලබන අර්ධ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ස්ථාපිත ප්‍රධාන සමාජ සුරක්ෂිත ආයතන දෙක තමයි සේවක අර්ථසාධක අරමුදල සහ සේවක බාරකාර අරමුදල සේවක අර්ථසාධක අරමුදල EF පාලනය කරන ලබන්නේ කර්මකරු දෙපාර්තමේන්තුව මගින් සේවක බාරකාර අරමුදල ETF පාලනය කරන ලබන්නේ සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලය මුදල් අමාත්‍යාංශය මගින් පාලනය වන ආයතනය මේ ආයතන දෙකේම ප්‍රධාන කාර්යාලය කොළඹ පහ නාරාහෙන්පිට මෙහෙවර පියස ගොඩනැගිල්ලේ ස්ථාපනය කළ තියෙනවා ප්‍රාදේශීය ශාඛාවන් ලංකා ප්‍රමුඛ ක්‍රියාත්මක වෙනවා ඒ වයින් අපි ප්‍රතිලාභ ලබා ගන්න කොහොමද ඒකෙන් අපිට අවශ්‍ය කටයුතු පහසු කර ගැනීමට උදව්වක් වශයෙන් තමයි මෙහෙවර වොයිස් YouTube නාලිකාවෙන් ඔබට මඟ පෙන්වීමක් කරන ලබන්නේ අපි අද මුලින්ම සාකච්ඡා කරන්නේ ETF සම්බන්ධයෙන් ETF කියන්නේ මොකක්ද සේවක බාර අරමුදල සේවක බාරකාර අරමුදල හිටපු වෙළඳ අමාත්‍ය දිවංගත ගරු ලලිත් ඇතුළත් මුදලි මහතාගේ සංකල්පයකට අනුව එවකට කම්කරු අමාත්‍ය කපිතාන් සීපී ජේ සෙනවිරත්න මහත්මයා විසින් 1980 ඔක්තෝබර් 31 වෙනිදා 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් පනත පාර්ලිමේන්තුව දෙට ඉදිරිපත් කරලා මෙම අරමුදල සේවා නියුක්තියන්ගේ බාර අරමුදල 1981 මාර්තු ඵලයෙන්ද ස්ථාපිත කරන ලබනවා එසේ ස්ථාපිත කරන්නේ තම සේවකයන් වෙනුවෙන් සේවා යෝජකයන්ගෙන් ගෙවනු ලබන 100%ක දායක මුදලක් එකතු කරලා අරමුදලක් නිර්මාණය කිරීම සඳහා ඒ කියන්නේ ETF සේවක බාරකාර අරමුදල නිර්මාණය වෙලා තියෙන්නේ සේවකයා වෙනුවෙන් සේවා යෝජකයන් විසින් ගෙවනු ලබන 100%ක දායක මුදල් වල එකතුවකි මේකදි සේවකයාගෙන් මුදල් අය කිරීමක් සිදු වෙන්නේ නැහැ සේවකයා වෙනුවෙන් සේවා යෝජකයා තමයි මුදල් ගෙවීමක් සිදු කරනු ලබන්නේ අර මුදලේ පොලියත් සමග දායක මුදල ඊට අමතරව සුභසාධන ප්‍රතිලාභ ලබා දීම තමයි මෙහි සුවිශේෂතාවයක් විදිහට අපි තවත් හඳුනා ගන්න පුළුවන් මෙම සුභසාධන ප්‍රතිලාභ මොනවද කියලා අපි ඉදිරියේදී පැහැදිලි කරනු ලබනවා මේ පළමු වැඩසටහනින් අපි බලාපොරොත්තු වෙන්නේ සේවක බාරකාර අරමුදලේ මුදල් ලබා ගන්න කෙසේද? ඒ කියන්නේ ප්‍රතිලාභ අයදුම් පත්‍රයක් මගින් ETF ලබා ගන්න කෙසේද කියලා. අපි ක්ලේම් ෆෝම් එකක් ETF එකක් ක්ලේම් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අපි යම් ආයතනයක සේවයෙන් ඉවත් වුණාට පස්සේ අපිට මේ එම ආයතනයේ අප වෙනුවෙන් ගෙවපු ETF, ඒ කියන්නේ සේවක බාරකාර අරමුදලට ගෙවපු මුදල් අපිට නැවත ලබා ගන්න කෙසේද? ඒ සඳහා අපි කළ යුතු වන්නේ කුමක්ද පිළිබඳව ඔබට පැහැදිලි කරන්න. ඒක අපි හඳුන්වනවා සාමාන්‍ය ක්ලේම් ෆෝම් එකක් විදියට තමයි මේ ක්‍රියාත්මක වන්නේ. ඒක ප්‍රධාන කාර්යය තමයි ඒ මුදල් ලබා ගැනීම. අපිට සේවෙන් අස්සුණාට පස්සේ ETF, ඒ කියන්නේ සේවා නියුක්තියන්ගේ බාර මුදලට ගෙවු මුදල් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. අපි ආයතනයක සේවය කරනවා. එම ආයතනයෙන් ඉවත් වුණාට පස්සේ එම සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ලබා ගන්න හැකියාවක් නැහැ. අවුරුදු 50-55 කාලය වෙනකම් ඔහුට ඉන්න වෙනවා. ඔහුට ඇයට ඉන්න වෙනවා එම මුදල් ලබා ගන්න. මෙම ETF සේවක බාරකාර අරමුදලේ මුදල් ඔහුට සේවයෙන් ඉවත් වුණාට පස්සේ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මේ අවස්ථාවේදී අපි බලමු කොහොමද ETF ලබා ගන්න කොහොමද කියලා. මේ සඳහා එක claim application form එකක් ගන්න ඕන මුලින්ම claim application form එකක් ETF ගන්න claim application form එකක් අපි ගන්නෙ කොහෙන්ද නාරායණපිට ප්‍රධාන කාර්යාලයෙන් ETF application form එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් උනොත් සේවා නියුක්තියන්ගේ බාර මුදල් මණ්ඩලයේ ප්‍රාදේශීය ශාඛා පිටවල තියෙනවා ඒ ප්‍රාදේශීය ශාඛා වලට ගිහිල්ලා claim application form එකක් අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා එහෙමත් නැත්නම් etfb.lk etfb.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එසේ අපිට ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එකක් තමයි මේ තියෙන්නේ ප්‍රතිලාභ අයදුම් පත. ඔබට මේ දිස් වෙනවා මේක අපිට ඕනම ETF කාර්යාලයකින් ලබා ගන්න පුළුවන්.
ප්‍රතිලාභ අයදුම්පත claim application form එක මේක පිටු 4කින් සමන්විතයි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා සමාජිකයා විසින් සම්පූර්ණ කළ යුතු කොටස සහ සේවා යෝජකයා විසින් සම්මත කළ සම්පූර්ණ කළ යුතු කොටස ඒකදී අපිට application form එකක් ගත්තම claim application එක ගත්තම මුලින්ම අපිට තියෙන්නේ පළවෙනි කොටස සමාජිකයා විසින් සම්පූර්ණ කරන්න ඕන කොටස මේකදී පළවෙනියෙන්ම තියෙන්නේ සමාජිකයාගේ නම කියන්නේ මුල පුරුෂ සමග නම initial with name මේකදී තමන්ගේ නම භාවිතා කරන විදියට මුල පුරුෂ සමග සඳහන් කළ යුතු වෙනවා ඊට පසුව ඔබගේ සම්පූර්ණ නම සමාජිකයාගේ සම්පූර්ණ නම සඳහන් කළ යුතු වෙනවා වෙනත් නම් නැත්නම් ජාතික අඳුරුම්පත් අපි වෙනත් නමක් භාවිතා කරනවා නම් ඒ නමත් සඳහන් කිරීමේ හැකියාව මෙහි ඉඩ ලබා දීලා තියෙනවා ඊට පස්සේ දෙවැනියට තියෙන්නේ ලිපිණය ඔබගේ ස්ථිර ලිපිණේ සඳහන් කරන්න ඕන දුරකථන අංකය නිවස සහ ජංගම දුරකථන වලින් සඳහන් කළ යුතුයි ඔබ විද්‍යුත් ලිපිණයක් භාවිතා කරනවා නම් විද්‍යුත් ලිපිණේ සඳහන් කළ යුතුයි තුන තුන්වෙනිවට අපි සඳහන් කරන්න ඕන ඔබගේ වයස උපන් දිනය සඳහන් කළ යුතුයි හතරවෙනිවට ජාතික හැඳුනුම්පත් අංකය ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය නිවරදිව සඳහන් කළ යුතු වෙනවා පස්වෙනියට තියෙන්නේ ඔබ ප්‍රතිලාභ ආයතුම් කරන ලබන පිළිබඳ ඔබ ප්‍රතිලාභ ආයතුම් කරනු ලබන ආයතන පිළිබඳ විස්තර පහත කොටුවේ පැහැදිලිව සඳහන් කරන්න. මෙහි වගුවක් පහළට සඳහන් කරලා තියෙනවා ඔබ ඉවත් වූ ආයතනයේ මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ආයතනයේ සේවය ආරම්භ වූ දිනය, සේවය අවසන් කළ දිනය, ආයතනයේ හෝ වත්තේ අදාළ සේවක ස්ථානයේ නම, ඒ සේවා යෝජක අංකය, සේවා යෝජක අංකයේ සෑම විටම ඉංග්‍රීසි අක්ෂරයක් හා සමග තමයි තියෙන්නේ. ඉංග්‍රීසි අක්ෂරයත් සමග සේවා යෝජක අංකය සඳහන් කළ යුතු වෙනවා. ඊළඟ සමාජික අංකය ඔබගේ සාමාන්‍ය member number කියලා දෙන සමාජික අංකය සඳහන් කරනවා. එහෙම නැත්නම් EPF number කියලා එකට කියනවා. සමාජික අංකය සඳහන් කළ යුතුයි. අවසන් වරට දරන තනතුර. ඒවා සඳහන් කිරීමක් පළවෙනි පිටුවේ සිදු කළ යුතුයි. application එක සමාජිකයා විසින් සම්පූර්ණ කිරීම. දෙවන කොටසේ තව තියෙනවා. දෙවන පිටුවේ සේවය අවසන් කිරීමට හේතුව ඔබ සේවය අවසන් කරේ වෙනත් ආයතනයක සේවයකට ගිරීමටද විදේශගත වීමටද යන සඳහන් කරන අවශ්‍යතාවය තියෙනවා. මෙම සේවා ස්ථානයේ සේවය අවසන් කිරීමෙන් පසු දැනට සේවයේ යෙදී සිටිනම් එම ආයතනයේ නම, සේවා යෝජක අංකය, සමාජික අංකය අපි සඳහන් කරන්න ඕන. අපි එක් ආයතනයක ඉවත් වෙලා තවත් ආයතනයකට වැඩ කරන ගමන් අපි ඉස්සෙල්ලා වැඩ කරපු ආයතනෙ මුදල් ලබා ගන්නවා නම් දැන් අපි වර්තමානයේ වැඩ කරන ආයතනයේ නමයි සේවකාංකයයි සමාජිකාංකයයි අතරත් කරලා යුතුයි. සමාජිකයාගේ පියාගේ සම්පූර්ණ නම ඇප්ලිකේෂන් එකේ තොරතුරු සඳහන් කළ යුතුයි. ඊට අමතරව විවාහක විවාහක බවට සඳහන් කරන්න ඕනේ. විවාහක නම් කාලාත්‍රයාගේ නම සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව හයිමිනට් අපිට ඊළඟ පස්සේ තියෙන්නේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු. බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. බැංකු කියන්නේ ඔබ ETF මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ගිණුම. විස්තර තමයි මෙහි ඇතුළත් කරන්න ඕන. බැංකුවේ නම, බැංකු ශාඛාව, ගිණුම් අංකය, ගිණුමේ වර්ගය, ගිණුම් මාර්ගයේ පිළිමය ගිණුමක්ද, ජංගම ගිණුමක්ද, එහෙම නැත්නම් බද්ධ ගිණුමක්ද, ජොයින් ගිණුමක්ද කියලා ඒක සඳහන් කළ යුතු වෙනවා. ඒවා සම්පූර්ණ කරාට පස්සේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පද්ධතිය හරහා ජාතික හැඳුනුම්පත් අංකය පරීක්ෂා කිරීමට එකඟ වෙමි කියන අදා තනතුරට ඔබට අදාළව සලකුණු කිරීමක් අවශ්‍ය වෙනවා. ඉහත දැක්වූ තොරතුරු සත්‍ය බව සහ නිවැරදි බව මෙයින් ප්‍රකාශ කරයි. මේ අසත්‍ය තොරතුරු සැපවුවොත් මට විරුද්ධ උසාවියක නඩු පැවරියවන හැකි බව දනිමි යන යටතේ සමාජිකය පොරොන්දු වෙලා අස්සම් කළ යුතු වෙනවා. අස්සම් කරලා සමාජිකයාගේ මහපට ඇඟිල්ලේ වල වම් අතේ සහ දකුණු ඇතේ මහපට ඇඟිලි වල අස්සන් අස්සන් සටහන් කරන්න ඕන සලකුණු කරන්න ඕන මෙමෙ ඇප්ලිකේෂන් එකේ සමාජිකයේ අස්සනට වම් පසින් ඒ තියෙනවා එම් කොටු දෙකේ මහපට ඇඟිල්ලේ වම් පසත් දකුණු මහපට ඇඟිල්ලේ අස්සන් සලකුණු කළ යුතුයි මහපට ඇඟිලි සලකුණු සඳහන් කළ යුතුයි එසේ සලකුණු කරාට පස්සේ සමාජිකයාගේ කොටස ඉවර වෙනවා. සමාජික කොටස සම්පූර්ණ කරාට පස්සේ මෙම ඇප්ලිකේෂන් ෆෝම් එක අපි දෙන්න ඕන ආයතනයට. ඒ ආයතනයට දීලා ආයතනයෙන් සම්පූර්ණ කරගත යුතු කොටස සම්පූර්ණ කර ගැනීම අප විසින් කරගත යුතු වෙනවා. ආයතනයෙන් තියෙනවා සමාජිකයා වෙනුවෙන් දායක මුදල් ගෙවන ලද නම. ඒ කියන්නේ අපිට ETF එකට, ඒ කියන්නේ සේවක භාරකාර අරමුදලට
අපි නම දීලා තියෙන කුමන ආකාරයේද නම භාවිතාවෙන් කුමන ආකාරයේද කියලා සඳහන් කරලා ලියලා ඉවර යුතුයි. ඒ සඳහන් වන මේක නම බොහෝ වෙලාවට අපිට බලා ගන්න පුළුවන් වාර්ෂික දිනුම් වාර්තාවල නම සඳහන් වෙනවා. ඒ විදිහට නම සඳහන් කරලා ඉවරන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි කොටසේ තියෙනවා ඒකේ තුන්වෙනි පිටුවට ජාතික හැඳුනුම් පත්‍රයට අනුව සමාජිකයාගේ නම ජාතික හැඳුනුම් පත්‍රයට අනුව ඔබගේ නම ඒදී ආයතනය විසින් සම්පූර්ණ කරනවා. සේවය අවසන් කිරීමට හේතුව සඳහන් කිරීමේ ආයතනයෙන් සඳහන් කරයි ආයතනය සම්පූර්ණ කරන කොටස අදාළ වන නිසා සේවය අවසන් සේවා යෝජක යටතේ සමාජික අංක කිහිපයකින් සේවය කර ඇතනම් සේවා කාලයන් වෙන්වෙන්ව සඳහන් කළ යුතුය. ඒ කියන්නේ සේවා යෝජකයාගේ එකම සේවා යෝජකයකට ඒ කියන්නේ එකම ආයතනයක සමාජික අංග කිහිපයකින් member number කිහිපයකින් අපි වැඩ කරලා තියෙනවා නම් ඒ අංක කිහිපය ඒ අදාළ කාලයත් සහිතව සඳහන් කළ යුතුයි. මම එක ආයතනයක වැඩ කරලා තියෙන්නේ අංක 4න් වැඩ කරලා තියෙනවා 5 වැඩ කරලා තියෙනවා 6 වැඩ කරලා තියෙනවා නම් ඒ අංක 4 5 6 දාන්න ඕනේ. ඒ ඒ 4න් කොච්චර කාලයක් වැඩ කරාද 5න් කොච්චර කාලයක් වැඩ කරාද සමාජික අංග 6න් කොච්චර කාලයක් වැඩ කරාද කියලා අපි ඒක සඳහන් කරන්න ඕනේ. එක් සමාජික අංකයෙන් වැඩ කරා නම් එක අංකයයි තියෙන්නේ. ඒක වෙනකුත් දාන අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ හතර වෙනියට තියෙන්නේ සමාජිකයා වෙනුවෙන් දායක මුදල් බෑ කර කාල පරිච්ඡේදය සඳහන් කරන්න. ඒ කියන්නේ සමාජිකයා වෙනුවෙන් දායක මුදල් දීවීම ආරම්භ කළේ කවද්ද අවසන් කළේ කවද්ද කියලා. ඉතින් ආරම්භක වර්ෂයේ සහ මාසයේ සඳහන් කරන්න ඕන. දායක මුදල් දීවීම අවසන් කළ වර්ෂයේ සහ මාසයේ සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. ඒකට සම්පූර්ණ කරලා පස්වෙනියට තියෙනවා සමාජික ගිණුම් ප්‍රකාශය ලැබී ඇති වර්ෂයට පසුව මෙම සමාජිකයා වෙනුවෙන් එවා ඇති දායක මුදල් විස්තර පහත වගුවේ ඇතුළත් කරන්න. අවසාන වාර්ෂික වාර්තා ගිණුම් ප්‍රකාශය දමනවා. ඒ කියන්නේ ඔබට ලැබිලා තියෙන වාර්ෂික ගිණුම් වාර්තාවලින් අවසාන වාර්ෂික ගිණුම් වාර්තාව අමුණන්න ඕන. ඊට අමතරව මේ වගුවේ සඳහන් ආකාරයට දකුණු පස අන්තිම සේවය කළ අවසාන අවුරුද්දේ මාස කිහිපයේ මෙම මාසවලට අදාළව දායක මුදල් ගෙවීම සඳහන් කර යුතුයි. වම් පස වර්ෂයට අදාළව පළමු අර්ධ වාර්ෂිකයට දෙවන අර්ධ වාර්ෂිකයට දීවු මුදල් ඒවයි එකතුව සඳහන් කිරීම අවශ්‍ය වෙනවා. ඒ ආයතනය විසින් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒව සම්පූර්ණ කළාට පස්සේ හතරවෙනි පිටුවේ තියෙනවා ඉහත කරුණු සියල්ල සත්‍ය බවට සනාථ කරලා සේවා යෝජක විසින් සහතික කරන්න ඕනේ. එහි සේවා යෝජකයාගේ නම ලිපිනය දුරකථන අංකය දිනය සඳහන් කරලා සහතික කරන නිලධාරියාගේ නම අත්සන තනතුර සහ නිල මුද්‍රාව යොදලා සහතික කළ යුතු වෙනවා. ඒ ආකාරයට තමයි මේ ඇප්ලිකේෂන් එක අපි සම්පූර්ණ කරන්නේ. මේ ඇප්ලිකේෂන් එක සම්පූර්ණ කරාට පස්සේ තව අවශ්‍යතා දෙකක් තියෙනවා. අපගේ ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපතක් පැහැදිලිව ලබා ගන්න ඕනේ. මේදී ජාතික හැඳුනුම් පත් අංකය ඔබගේ නම පැහැදිලිව ඡායා රූප ඡායා පිටපතන ලැබෙන පරිදි ලබා ගත යුතුයි. එහම අරුත් ඡායා පිටපතක් අරගෙන එම ඡායා පිටපත සහතික කරන්න ඕන. ඔබ වැඩ කරන ආයතනයේ සේවා සහතික කරන නිලධාරියා විසින් සත්‍ය බවට සත්‍ය බවට සහතික කළා එම සහතික කළ ඡායා පිටපතත් මේකට අමුණන්න ඕන. ඊට අමතරව ඔබ මේ ETF ලබා ගැනීමට බලාපොරොත්තු වෙන මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන ගිණුම් අංකය සඳහන් කරා පෙර ඒ ගිණුම් අංකයේ සඳහන් බැංකු පාස්පෝර්ට් කොපි එක බැංකුවේ පාස්පෝර්ට් කොපි එක ගිණුම් අංකයේ සහ ඔබගේ නම ලිපිනයේ පැහැදිලිව පෙන්වන පරිදි ෆොටෝ කොපි එකක් අරගෙන ඒකත් මේකට අමුණන්න ඕනේ. ඒක සහතික කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ බැංකක e-banking වගේ තියෙනවා නම් බැංක් ස්ටේට්මන්ට් එකක් අපිට මේකට අට අමුණන්න පුළුවන්. එහෙම නැත්නම් බැංක් එකේ පාස්පෝර්ට් කොපි එකක් අමුණන්න පුළුවන්. මෙතකොට මුදල් ලබා ගැනීම ප්‍රතිලාභ ආයතන පත්‍රය සම්පූර්ණ කිරීමේදී ප්‍රතිලාභ ආයතන පත්‍රයට අමතරව ඔබගේ ජාතික හැඳුනුම් පතේ ඡායා පිටපත වැඩ කරන ස්ථානයේ සහතික කර ගන්න ඕන. සේවය කළ ආයතනයේ ඔබගේ බැංකු පොතේ පැහැදිලි ඡායා පිටපතක් අමුණන්න. මේ දෙකත් සමග තමයි මේ ප්‍රතිලාභ ආයතන පත ඇප්ලිකේෂන් ෆෝම් එක සේවා නියුක්තියංග භාර මුදල් මණ්ඩලයට ලබා දෙන්නේ. මේ ලබා දීම තැපැල් මගින් ඔබට එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඇවිල්ලා භාර දෙන්නත් පුළුවන්. ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට ගිහිල්ලා භාර දෙන්නත් පුළුවන්. එසේ භාර දුන්නට පස්සේ සාමාන්‍යයෙන් දින 21ක් වගේ කාලයක් ඇතුළත මෙම මුදල් ලබා ගැනීමට ඔබට හැකියාව තියෙනවා. හැබැයි අප ඒ ඇප්ලිකේෂන් එක භාර දෙනකොට අදාළ වාර්තා නිවැරදිව ලබා දිය යුතුයි.
දායක මුදල් ගෙවා අවසන් කළ යුතුයි. ආයතනයේ දායක මුදල් ගෙවලා අවසන් කළ තියෙනවා නේද? එතකොට තමයි අපිට මේ මුදල් ඉක්මනට පැහැදිලිව ලබා දීමට හැකියාව ලැබෙන්නේ. මේ ආකාරයට තමයි අපි සාමාන්‍යයෙන් ආයතනයක ඉවත් වුණාට පස්සේ ETF ගන්න ඇප්ලිකේෂන් එකක් සම්පූර්ණ කළා ETF එකට. ඒ කියන්නේ සේවක අර්ථසාරය සේවක බාරකාරම් වලට අපි ලබා දෙනවා. මේ එක ආයතනයක්. අපි ආයතන කිහිපයක වැඩ කරා නම් ඒ මේක අර අපි සඳහන් කරන තිබුණ මුලින් සඳහන් කරලා අර ආයතන කිහිපයක් පස්සේ නේ සමාජිකය විසින් සම්පූර්ණ කළ යුතු කොටස. ඒකදී ඒවා සම්පූර්ණ කරලා ඒ ආයතන පිළිබඳ සම්පූර්ණ ඉස්තරය සඳහන් කරන්න ඕනේ. ඒකදී අපි ඉදිරියට සඳහන් කරන්නම් ආයතන කිහිපයක වැඩ කරලා කොහොමද ගන්න කියලා. එක ආයතනයක වැඩ කරනවා නම් ඒ ආයතනයේ විස්තර විදිහයි අවශ්‍ය වෙන්නේ. इसी एप्लिकेशन का बार दूनट पास वोट उबे मुदल उबगे गिनुम लबाद गिनुम प्रेषण कर लब लब अभी इद्री बड़ से हनमी वोट धनवाद क्रीम बलापुर ईपीएफ के मुखाद ईपीएफ गोहमद ईपीएफ सामाजिक पेन्नी कोहमद ये ईपीएफ වල තියෙන අනිත් ප්‍රතිලාභ මොනවද ETF සමාජිකෙක් වෙන්නේ කොහොමද කියලා මේ ආයතන මේවයි සුබ සාධන කටයුතු කරන්නේ කොහොමද ETF මුදල් ලබාගෙන තියෙනවා නම් ආයි ගන්න කොමන කාලයකට පසුද කොමන කාලයක බලා ඉන්න ඕනද එක සැරයක් ගත්තට පස්සේ ආයි මුදල් ලබා ගන්න මේ පිළිබඳව අපි ඉදිරියේදී ඔබ දැනුවත් කිරීමක් කරන්නම් මේ අදට අපි මේ වැඩසටහනෙත් නතර කරනවා අපිත් සමග එකතු වෙන්න අපි subscribe කරන්න इदिरी अभी नमता हम बलापुर अभी कटिव नवात्म स्तुति।